සාමාන්‍යයෙන් මිනිස්සුන්ට වැළඳෙන ලෙඩ රෝග ගැන කතා කරද්දී ඔයාලා අහලා ඇති බෝ වන හා බෝ නොවන රෝග කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඉතින් අපි මේ බෝ නොවන රෝග ගැන කතා කරද්දී වර්තමානයේ වෙනකොට මේ රෝග ලිස්ට් එකේ අංක 1ටම පත් වෙලා තියෙන්නේ පිළිකාව. ඕනම කෙනෙක් පිළිකා කිව්වහම ගොඩක් බය වෙනවනේ. ඒ බය ගොඩක් දුරට සාධාරණයි. මොකද කියනවා නම් පිළිකා කියන දේ අපිට අඳුරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පිළිකාවක මොනවා හරි මූලික රෝග ලක්ෂණ මතුවෙන්නේ ගොඩක් දුරට මුළු ශරීරයේ පුරාම මේ පිළිකා ශෛල වර්ධනය වුණාට පස්සේ. ඉතින් මේ නිසා පිළිකාව ගොඩක් දුරට මුල් අවස්ථාවේදී අඳුරගන්න එක අපහසු වෙනවා. අරුම් පුදුම YouTube channel එකෙන් අද අපි කතා කරන්න යන්නේ මේ නිහඬ මාර්යා එක්ක සටන් වෙදීමේ හැකියාව තියෙන එළවලු පළතුරු වර්ග ගැන. වර්තමානයේ වෙද්දී පිළිකා වසංගතයක් වගේ ලෝකේ පුරාම පැතිරෙමින් පවතිනවා. ගොඩක් දුරට මේවට බලපාලා තියෙන්නේ වැරදි ආහාර රටාව වගේම වැරදි ජීවන රටාව. ඉතින් මේ දෙක නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතේ තමන් විසින්ම අනතුරේ දාගන්නවා. තවදුරටත් එහෙම නොවි ඔයාගේ ආහාර රටාව ගැන දැන්වත් ඔයා සැලකිලිමත් වුණොත් අද වෙද්දි ගොඩාක් දෙනෙක් බීටියට පත් කරවලා තියෙන මේ නිහඬ මාරයාගෙන් ආරක්ෂා වෙලා ඉන්න ඔයාටත් පුළුවන්. අංක 1 තමයි අනෝදා. සමහර විට පිළිකා නසන හොඳ ඖෂධයක් විදිහට මේ අනෝදා ගැන ඔයා දැනටමත් අහලා ඇති. ඒ වගේම මේක රසවත් පළතුරක්නේ. ඉතින් මේ අනෝදා වලට හැකියාව තියෙනවා පිළිකා ශෛල විනාශ කරන්න. බඩවැලේ පිළිකා, පෙනහළු පිළිකා, අග්නයාසයේ පිළිකා, පියයුරු පිළිකා වැළැක්වීමට හොඳම ඖෂධයක් තමයි අනෝදා කියන්නේ. පිළිකා ශෛල විනාශ කරන්න වගේම පිළිකා ශෛල වර්ධනය වීමේ වේගය අඩාල කරන්නත් මේ අනෝදා වලට හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි සුදු ලුණු. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රයෙන් ඇතිවන පිළිකා වලට ස්වභාවික ආරක්ෂාවකුත් උත්තේජනයකුත් ඇති කිරීමට උපකාරවන සල්ෆර් සුදු ලුණු වල යහමින් අඩංගු වෙනවා. ඒ වගේම සුදු ලුණු වලට පුළුවන් පිළිකා ශෛල වර්ධන වේගය අඩු කරන්න වගේම ආමාශය පිළිකා ඇතිවීමත් වළක්වන්න. දැනට ඇති වෙලා තියෙන පිළිකා ශෛල ස්වභාවිකවම මරා දැමීමේ හැකියාවත් සුදු ලුණු වලට තියෙනවා. ඉතින් අමතක නොකරම ඔයාට පුළුවන් දිනපතාම කෑම වලට සුදු ලුණු එකතු කරගන්න. ඊළඟ එක තමයි බීට්‍රූට්. කැල්සියම්, මැග්නීසියම්, ෆොස්ෆරස්, කොපර්, සෝඩියම්, යකඩ බහුලව අඩංගු වෙන මේ බීට්‍රූට් වලටත් පිළිකා ශෛල නැසීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම අක්මාව හා වකුගඩු ආරක්ෂා කරමින් අධික තරබාරුව නැති කරන්න බීට්‍රූට් වලට පුළුවන් කියලා දැනට හොයාගෙන තියෙනවා. ඊළඟ එක ඇපල්. ඇපල් නම් හැමදාම කන්න සමහර විට ඔයාලා ගොඩක් ආස ඇතිනේ. ඉතින් මේ ඇපල් ගෙඩියේ තියෙන ස්වභාවික කෙඳි, ඒ වගේම පෝෂක පදාර්ථ පිළිකා ශෛල ගොඩනැගීම වළක්වනවා වගේම ඊට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන රසායනික ද්‍රව්‍ය නිපදවන්නත් ඇපල් වලට පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ අපිට කන්න ලැබෙන ඇපල් වල මේ හැකියාව තියෙනවද කියලා නම් හරියටම කියන්න බෑ. මොකද අපිට වෙළඳපොලෙන් ගන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම විෂ කවපු ඇපල් ගෙඩි තමයි. ඊළඟ වැදගත්ම දේ තමයි ඩූරියන්. සමහර අය නම් ගොඩාක් ආසයි වගේම තවත් සමහර අය මේ සුවඳට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඩූරියන් කියන්නේ ගොඩක් දුරට හැම ලෙඩකටම වගේම ඉතාමත් ගුණ දෙන පෝෂ්‍යදායී ආහාරයක්. ඒ වගේම කාන්තා රෝගවලටත් ඉතාම ගුණදායකයිලු. පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් බහුලව අඩංගු වෙන මේ ධූරියන් වලටත් පිළිකා නැසීමේ විශේෂ හැකියාවක් තියෙනවායි කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. අරුම පුදුම YouTube channel එකෙන් අද අපි කතා කරේ සමාජයේ බොහෝ දෙනෙක් බීතිකාවට පත් කරවලා තියෙන මේ පිළිකාවට එරෙහිව සටන් වදින්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙන එළවලු පළතුරු වර්ග ගැන. ඉතින් මේ වගේ ඔයාට හැමදාම සතුටින් නිරෝගීව ඉන්න වැදගත් වෙන දේවල් අපි හැමදාම අරන් එනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.